අද අපි කතා කරන්නේ එතරම් හොඳ මාතෘකාවක් ගැන නෙමෙයි. ඔව්, ඇත්තට මේක නිවුස් එකක්. ඉතින් නැවක් ගැන කතා කරද්දි නැවක තියෙනවා කොටස් කීපයක්. ඉතින් මේක තෙල් නැවක් හින්දා මේක ප්‍රධාන වශයෙන්ම එන්ජිම සහිත එන්ජිම් කාමරය සහ ඒ නැවියන් ඉන්න ස්ථානයේ තෙල් ගබඩා තියෙන ස්ථානය විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් නැවක තෙල් හෝ යම්කිසි ද්‍රවයක් ගෙන යද්දි මේක ටැංකි කොටස් කීපයකට බෙදලා එක් එක් ටැංකියට සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට තමයි පුරවලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ හිතන්න එක ටැංකියක් හිල් වෙලා ගියොත් අනිත් ටැංකි වල තියෙන තෙල් එහෙම යන්නේ නැහැ. ඇත්තටම නිකන් මහපාර යන මේ බවුසරයක වගේ. බවුසරේ පාටිෂන් වලට බෙදලා තමයි මේවට තෙල් ගබඩා කරන්නේ. ඉතින් ඒ විදිහටම තමයි මේක නැවක් තුල දිත් වෙන්නේ. මොකද මේකට හේතුව නැවකට යම්කිසි තෝරණයක් දීපම මේ තෙලුත් ඒකේ හැඩේ වෙනස් කරමින් ඒකට ඒ තෝරණය ලබා ගන්නවා. ඉතින් මේ හැඩේ වෙනස් කරගත්තහම මේක නැවේ ගමනට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. සමහර විට නැව පෙරලෙන්න උනත් පුළුවන් ශක්තියක් එතන ඉබද වෙනවා. ඉතින් මෙතනදී මේ ගින්න ඇති වෙලා තියෙන්නේ මේකේ එන්ජින් කාමරය කියන කොටස. ඇත්තටම නිකන් නැවක හදවත වගේ. ඉතින් මේ විදිහට අනතුරට පත් වෙද්ද මේ නැව ශ්‍රී ලංකාව රජය වෙතින් මැදිහත් වෙලා හා ඉන්දියාව රජය විසින් මැදිහත් වෙලා ඒක හිටපු නැවියන් සහ කපිතාන්න මේ වෙනකොට බේරගෙන තිනවා. නමුත් තාමත් මේ නැව ශ්‍රී ලංකාව දෙසට පාවෙමින් පැමිණි. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ දියව. ඇත්තනම් සුළං ප්‍රවාහයේ ශ්‍රී ලංකාවෙන් පිටතට තිබ්බට මේ දියව වතුර යටින් ශ්‍රී ලංකාව දෙසටයි තියෙන්නේ. ඉතින් මේ නිසා මේ නැව යම්කිසි වේගයකින් ශ්‍රී ලංකාව පැත්තට එනවා. ඉතින් යම්කිසි කාලයකට පස්සේ ශ්‍රී ලංකාවට නුදුරු වෙරළේ මේක හිර වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට හිර වෙලා තියෙද්දි සමහර විට මේ ගින්න පැතිරිලා මේ තෙල් ටැංකි ගිනි ගත්තොත් එහෙම නැත්නම් පිපිරීමකට ලක් වුණොත් සම්පූර්ණ මුහුදටම මේ තෙල් කාන්දු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුදෙදිම මේ නැව දෙකට කැඩිලා හෝ සමතුලිතතාවය බිඳලා ගිලුණොත් කාලයත් සමග මේ නැවේ තෙල් ටැංකි වලින් තෙල් කාන්දු වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණම ඒ තෙල් ඉවර වෙනතුරුම නිතර නිතර කාන්දු වෙමින් සම්පූර්ණ මුළු මුහුදම අපවිත්‍ර වෙන්න පුළුවන්. ඇත්තටම මුහුද මේ විදිහට තෙල් වලින් අපවිත්‍ර වුණොත් මොකද වෙන්නේ? මේ විදිහට තෙල් වලින් අපවිත්‍ර වුණොත් මුහුදින්න ජල ජීවීන්ට එක ප්‍රධාන කරුණක් මිය යන්නට හෝ ශ්‍රී ලංකාවට අවට මුහුදෙන් ඔවුන් ඈතට යන්න. ඒ කියන්නේ ඉන්දියන් සාගරේ අතහැරලා යන්න. ඉතින් මේ විදිහට වුණොත් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ධීවර කර්මාන්තෙම ඇන හිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙරළට ගොඩක් ප්‍රසිද්ධ රටක්. ඉතින් පිටරටවල් වලින් එන මේ සංචාරකිනු ඒම නවතිනවා. එතකොට මේක සෘජුවම අපේ ආර්ථිකයට බලපාන්න. ඒ වගේම මුහුද අවට එහෙම නැත්නම් මුහුද ආසන්නයේ ඉන්න මිනිස්සුන්ටත් මේකෙන් ගොඩක් පීඩාකාරී වෙන්න පුළුවන්. නමුත් අපිට දැන් කලපුවක් හෝ ගඟක් හෝ ඒ වගේ දෙයක් මේ තෙල් කාන්දුවීමකින් ලේසියෙන් බේරගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා ගංගාවක් මුහුදට සම්බන්ධ වෙන්නේ මෝයකින්. ඉතින් අපිට මෝයේ කට වැලිපරයකින් හෝ යම් කිසි දේවකින් බාධාවක් දාලා එහෙම නැත්නම් පරයක් දාලා මේක වහන්න පුළුවන්. ඒ වගේම තමයි කලපුව. ඉතින් මේ වගේ ඇක්ෂන් අරගෙන අපිට මේකෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන් වුණාට ඊට වඩා ලොකු හානිය ලංකාවේ ආර්ථිකයට වගේම පාරිසරික පද්ධතියට වෙන්නත් පුළුවන්. ඉතින් මේ තෙල් නැව සංගමං කන්ද තුඩ අසලින් තිබ්බද සම්පූර්ණයෙන්ම නැගෙනහිර මුළු වෙරළම වහගන්න පුළුවන් මේ තෙල් කාන්දු. මොකද මෙතනදී තෙල් ටොන් 170,000 පමණ තියෙනවා. ඉතින් අපිට මේක හිතා ගන්නත් බැරි ප්‍රමාණය. ඉතින් මේ හැම තෙල් බිංදුවම වතුර මිශ්‍ර වුණොත් මොනවා වෙයි? අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ගැන හිතන දේවල් ඒ වගේම මේකට විසඳුම් දන්නවනම් එහෙම නැත්නම් සමාජයත් එක්ක බෙදා ගන්න කැමති නම් මේ වීඩියෝ එකේ අවසානයේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.